විශ්වයේ තියෙන ප්‍රබලම සංකල්පයක්නේ අම්මා කියලා කියන්නේ. ඒ නිසාම තමයි අපේ ජීවිතේ හැම සතුටකදීම ඒ වගේම හැම දුකකදීම අපිට අපේ අම්මව සිහි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අම්මව ළඟින් තියන් අම්මගේ මූණ දිහා බලාගෙන අම්මගේ ළඟට වෙලා අම්මගේ ඒ ගුණ ගැන කතා කරන්න එහෙමත් නැත්නම් අම්මගේ ආදරය ගැන ඒ ආදරය බෙදා හදා ගන්න ලැබෙන වාර ගන්න අපේ ජීවිතේ බොහොම අඩුයි. ඒ නිසාම තමයි ටීවී දෙන නාලිකාවෙන් අපි හැම කෙනෙක්ටම නැවතත් අපේ ජීවිතයට ආපස්සට හැරිලා බලන්න එහෙමත් නැත්නම් අම්මගේ ආදරය මතක් කරගන්න බොහොම හොඳ අවස්ථාවක් අපි හැමෝටම හිමි කරලා දීලා තියෙනවා. එහෙමනම් තව තවත් ප්‍රමාද කරන්න නැතුව එන්න එකතු වෙන්න. අපි අම්මගේ ගුණ සුවඳ මතක් කරගමු. මේ අම්මයි මමයි වැඩසටහන තුලින්. හොඳයි. ඉතින් හැමදාමත්ම අම්මයි මමයි වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට අපි බොහොම වටිනා කියන අත්දැකීම් රසක් තිල්ල කරනවා. හැමදාමත්ම මේ කලා ලෝකයේ බොහොම ජනප්‍රිය තාරකාවියන් තාරකාවන් බොහොමයක් දෙනා අපිත් එක්ක එකතු වුණු ඔවුන්ගේ ආදරණීය මව්වරුන් එක්ක ඒ මව්වරුන්ගේ ගුණ සුවඳ පිළිබඳව බොහොමයක් අත්දැකීම් බෙදා හදා ගන්න. ඉතින් අද දවසෙත් ටීවී දෙන නාලිකාවට අපිට බොහොම ආඩම්බරින් මතක් කරන්න පුළුවන් දෙපලක් තාරකාවක් සහ තාරකාවියක් එකතු වෙලා සිටිනවා. අපි වැඩි අටුවා ටීකා කියන්නේ නැතුව මේ දෙපළ හඳුනාගෙනම අපේ කතාබහ ආරම්භ කරමු. මේ දෙන්නව හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා මට හිතුණා මේ දවස්වල අපේ පුංචි යාළුවන් අතරේ විතරක් මේ වැඩිහිටියන් අතරේ බොහෝම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි සිදුව කියලා කියන්නේ. ඉතින් සිදුව මතක් වෙනකොට මෙන්න මේ දෙන්නව නම් මං හිතන්නේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍යයි කියලා. කොහොමද ගයිනි? හර්ෂි අංජුමාලා තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. හර්ෂි ඔබට ආයුබෝවන් සුබ දැසන. හොඳයි හර්ෂි, දැන් ඔය ළඟට වෙලා ඉන්න අම්මව හඳුන්වා දෙන්නේ අද මම නෙමෙයි. ඔබටම බාර දෙනවා ඔය ආදරණීය මව අපිට හඳුන්වා දෙන්න. මේනි මගේ අම්මා රෝහිණී පුෂ්පලතා. හොඳයි, එතනින් එහාට හිනා වුණාට කතාව කතා කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. මේ අම්මට ඇදුවටයි අම්මවත් බොහොම ආදරෙන් අපේ වැඩසටහනට අපි පිළිගන්නවා. ඊළඟට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ හැමෝම ආදරය කරන දිලුම් අයියව. දිලුම් අයියා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන යෂ් මිහිරන්. යෂ් ඔබටත් ආයුබෝවන් සුබ උදෑසන. හොඳයි, ඉතින් යෂ් ඔබටත් ආරාධනා කරනවා ඔය ළඟින් ඉන්න ආදරණීය අම්මව හඳුන්වා දෙන්නට. මේනි මගේ අම්මා. අම්මගේ නම තමයි විජිත මල්ලිකා. ජනප්‍රිය බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක් අතීතේ හිටපු එකගේ නමක් තමයි අම්මට තියෙන්නේ. හොඳයි, අම්මවත් අපි බොහොම ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඔහොම චුට්ටක් කනට ඇහෙන්නේ නැති වෙන කතා කරලා නම් යෂ් මේ වැඩේ අපිට කරන්න වෙන්නේ. අද ගොඩක් කතා කරන්න තියෙනවා. හතර දෙනාටම අම්මලා දෙන්නත් ඔලුව වන්නවා විතරයි. ඒ නිසා අද කතා කරවන්න ඕනේ මේ හතර දෙනාව තව ගොඩක්. මේ මොකද හැමෝම ආදරය කරන කට්ටිය තමයි මේ අද අපිත් එක්ක එකතු වෙලා. ඉතින් මුලින්ම මම කැමතියි දැනගන්න යෂ්ගේ අම්මත් එක්ක ටිකක් කතා කරන්න. යෂ් මුලින්ම කුසට ආපු දවසේ කලලයක් විදිහට කුසට ආපු මොහොතේ දුවෙද්දි කියලා දන්නේ නැහැ පුතෙද්දි කියලා දන්නේ නැහැ. මේ මොහොතේ අම්මට මොන වගේ හැඟීමක්ද මේ පුංචි දරුසිඟිත්තා ගැන හිතේ ඇති වුණේ? ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. මොකද මට කලින් ඉන්නේ වැඩුමල් දුවලා දෙන්නේ. මම ලොකු ආසාවකින් හිටියා. ඒ වගේම තාත්තත් හිටියා ඒ වගේම ආසාවකින් බලාපොරොත්තුන් හිටියේ පුතෙක් ලැබෙයි කියලා. හොඳයි, ඉතින් හිතුවා වගේම ඔන්න පුංචිම පුංචි ලස්සන පුත් කුමාරයෙක් කියලා කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. ඉතින් ඒ පුංචි පුතු පැටියාව අතර ගත්තු මොහොතේදී අම්මට මොකද හිතුනේ? මොන වගේ කෙනෙක් කරනවා කියලාද අම්මා හිතුවේ? දැන් දුවල දෙන්නේ කීනවා. ඊළඟට හිතුව විදියටම ඔන්න පුතෙකුත් හම්බ වුණා. මොන වගේ බලාපොරොත්තුවද මේ පුංචි පුතා ගැන අම්මගේ හිතේ ඒ මොහොතේදී අතර ගත්තු මොහොතේදීම තිබුණේ? ඔව්, මට ඕන වුණේ මේ රටට දැයිට හොඳ වැඩදායක හොඳ දරුවෙක් අපිට ආදරේ වෙන්න. ඒ වගේ හොඳම දරුවෙක් තමයි මම වේවි කියලා තමයි බලාපොරොත්තු වුණේ. හොඳයි, ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක අංජුමාලාගේ අම්මත් ඉන්නවා අපේ ළඟින්ම. අංජුමාලාගේ අම්මගෙනුත් මම කැමතියි දැනගන්න කුසේ අංජුමාලා ඉන්නකොට. දැන් අංජුමාලාට තියෙන වැඩිමහල් සහෝදරියෝ දෙදෙනෙක්. මම දන්නවා අනිවාර්යයෙන්ම හිතේ තිබුණේ පුතෙක් ගැනනේ. ඔව්. හොඳයි, ඉතින් පුතෙක් වගේ දුවෙක් නේ ලැබුණේ. මේ දුව ලැබුණු මොහොතේ මොන වගේ දෙයක්ද හිතුනේ? මටත් ඉතින් අනිත් තමර අම්මට වගේම ඉතින් මගේ දුවත් හොඳ ගුණවන්ත හොඳ දුවෙක් මං ලොකු කරලා හදා ගන්නවා කියලා. පුංචි හැර දුකක් ඇති වෙන්නේ නැද්ද? අනේ මේ සැරෙත් මට දුවෙක් නේ හම්බුනේ. හිතුණා. ඇත්තටම හිතුණා. ඔව්.
දැන් සතුට වෙනවද මේ වගේ දුවෙක් ලැබුණු එක ගැන? ඔව් දැන් නම් ඇත්තටම සතුටුයි. විශේෂයෙන්ම අජුමාලා ගැන කියන කෙනෙකුට මතක් කරන්නට මොන සිදු ටෙලි නාට්‍ය වගේම 2008 වර්ෂයේ ලිටල් ස්ටාර් තරඟයේ දෙන ලිටල් ස්ටාර් තරඟයේ ජනප්‍රියම තරුව බවට පත් වුණ නර්තනාංශයෙන් ඉතින් ඒ සතුට වගේම අද දවසේ කොට අය පුංචි රංගන ශිල්පිනියක් බවට පත් වෙලා සිටිනවා. ඉතින් මේ සතුට ගැන අපි යමක් කිව්වොත් අද දවසේ වෙනකොට ඒ දවස් වෙනකොට නම් ඇත්තටම මට සතුටුයි. මගේ හිතේ තිබුණ ගොඩක් බලාපොරොත්තු දැන් මේ වෙනකොට කළා දීලා තියෙනවා. ඉෂ්ට කළා දීලා තිබෙනවා. දැන් අම්මා කැමති වුණාද සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් මේ වගේ ශේෂ්ඨට එනකොට දෙමව්පියන් කැමති නැහනේ. නොඑක් කට කතා අහන්න වෙයි තාම ඉගෙන ගන්න වයසනේ. ගැහණු දරුවෙක් මේ වගේ ශේෂ්ඨට එනකොට වටපිටාවේ අය නෑදෑ හිතමිතුරුන් යාළුවන් නොයෙකුත් කතන්දර කියන්න පුළුවන්. ඉතින් එහෙම තත්වයකදී මේ දුව මේ වගේ ශේෂ්ඨකට එනවට අම්මා කැමති වුණාද? ඔව් දුව එනකොට නම් ඉතින් ඇත්තටම එහෙම දේවල් ඇහුවා තමයි. ඒත් මම විශ්වාස කරන්නේ නැහැ ඒවා මං දුවත් එක්ක මම තාත්තා අක්කා අපි තුන්දෙනෙක් ඉන්නවා. ඒ නිසා මං ඇත්තටම දුව කරන හැම වැඩකට උත්සාහම කරනකොට මං ඉන්නවා. ඒ නිසා මං ඒ කියන දේවල් මුකුත්ම මේ වෙනකන්වත් ගණන් ගත්තේ නැහැ ඇත්ත කියලා මං හිතන්නේත් නැහැ. ඒ හින්දා මේ මගේ දුවත් එක්ක එයා කරන හැම වැඩකටම මං උදව් කරනවා තව ඉදිරියට. හැම අම්ම කෙනෙක් මෙහෙමයි මුළු ලෝකෙම තමන්ගේ දරුවට ඇඟිලි දෙක කරන්න පුළුවන්. නමුත් සෙවණැල්ල සේ සිටින අම්මට තමන්ගේ දරුවව විශ්වාසයි. තමන්ගේ දරුවා හරිමඟට යොමු කරපු අම්මා මිස මේ දරුවා ගැන මං හිතන්නේ මේ ලෝකේ ඉන්න වෙන කිසිම කෙනෙක් දන්නව ඇති කියලා. ඉතින් ඒ නිසාම තමයි අපි අම්මයි මමයි වැඩසටහන තුලින් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව ඔවුන්ගේ එසෙනෙහස පිළිබඳව බොහොමයක් දේවල් ඔබත් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් තවත් දේවල් කියන්න තිබෙනවා මේ පුංචි විරාමයෙන් අනතුරු. හොඳයි විරාමයෙන් අනතුරු අපි නැවතත් අම්මයි මමයි වැඩසටහනත් එක්ක එකතු වෙලා සිටින්නේ. ඉතින් යෂ්ට ඉස්සෙල්ලා මට හිතුණා මේ අංජුමාලගේ අම්මගෙන් අහන්න ඕනේ කියලා. දැන් අංජුමාලගේ ගෙදරදී කෑම ජාති හදනවද? හදනවා කන්න බෑද? වෙලාවට හදනවා. ඒවා කන්න පුළුවන්. ඔව් කනවා ඉතින්. නෑ නෑ අපේ අම්මා කවදාවත් කන්නේ නෑ. අනේ මන්දා දැන් ඔයාම කාලා බලන්න කියනවා. තාත්තා කන්නේත් නෑ අම්මා කන්නේත් නෑ. අම්ම කාලේ මම රස විඳින්න නෑ මම හොරෙන් කනවා පොඩ්ඩක් නැත්තම් පවුනේ කිව්වට හැදුවට පස්සේ චුට්ටක් හොරෙන් කනවා කන්න පුළුවන් සමහරක් වෙලාවට හදනේම කන්න පුළුවන් ඔව් හදනවා කියන්නේ වැඩි වෙලාවක් ඒ හදනේම කන්න බෑ හදන්නේ නෑනේ හරි 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 දැන් අංජුමාලා වැඩිපුර කන්න ආස කැම ජාති මොනවද අංජුමාලා වැඩිපුර කන්න ආස සොසේජස් හොඳයි හොඳයි හොඳයි. ඒ ප්‍රශ්නේ මම කැමති යහපැත්තේ උත් අහන්න. යෂ්ගේ අම්මගෙනුත් යෂ් සාමාන්‍යයෙන් කෑම හදන්න උදව් කරනවද? කෑම වර්ග හදනවද? නැත්නම් කුස්සිය පැත්තට එන්නේ නැද්ද? හදලා ඉවරනට පස්සේ රස බලන එක්කෙනෙක්ද යෂ් කියලා කියන්නේ? හදලා ඉවරනට පස්සේ රස බලන එකේ ඒ උනාට මට පමණක් වෙලාවට උදව් කරනවා. මොනවද යාට උදව්? මට හරි ආසයි උදව් කරන්න. හදිසි වුණාම ඇවිල්ලා විතර හැම වෙදගෙන කනවා තනියම. සෑන්ඩ්විච් හැම හදාගෙන කනවා. ඒ වගේ උදව් කරනවා. පොල් එහෙම ගාලා දෙනවද? මම ලෙඩ වුණාම පොල් ගාලා දෙනවා. ලෙඩ වෙන්න මොන පොල් ටිකක් ගාලා දෙනවා. හරි හරි හරි. දැන් දැන් දෙන්නම වැඩිය කෑම බීම හදන්න හොර දෙන්නෙක් කියලා ඔය කතා බහෙන් තේරුණා නේ ඉතින්. දැන් අංජුමාලා නම් හදනකොට හැබැයි අම්මා කෙලින්ම කිව්වා සමහර වෙලාවට විතරයි මේ කෑම කන්න කියලා. හැබැයි අම්මේ අකමැතියෙන් වුණත් දැන් කන්න වෙලාව ඇවිල්ලා මොකද දැන් මේ දෙන්න මේ කෑමක් හදන්න තමයි යන්නේ. යෂුත් හදලා නැහැ කියලා කිව්වනේ. හැබැයි ඉතින් අද හොඳ අවස්ථාවක්. සමහර විට මීට කලින් කිසිම කෑමක් හදලා නැද්ද ඔයා තනියම? හරි එහෙනම් ඔන්න දෙරණෙන් හොඳ අවස්ථාවක් ලබා දෙන්න යන්නේ. අම්මා ගන්නකො මෙතනින් එක කොලයක්. අම්මටත් පුළුවන් එකක් ගන්න. ළමයි දෙන්නට පුළුවන් මේ පැත්තට එන්න මාත් එක්ක මේ කුස්සිය පැත්තට. හොඳයි. ටිකක් ඉක්මන් කරලා ඉන්න වෙනවා දැන් මිමි. හොඳයි. ඔන්න කුස්සිය අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. අම්මලා දෙන්නට ලබා දීලා තියෙනවා අද දවසේ දෙන්න හදන රෙසිපිස් දෙක. ඒ කියන්නේ දෙන්නම අම්මලා දෙන්නම කියන්නේ එකම වෙලාවේදී. ඒ නිසා තමන්ගේ අම්මගේ කටහඬ හඳුනගෙන ඒ අදාළ කෑම වර්ගයේ කියන විදිහටම හදන්න ඕන. ඕගොල්ලන්ට ඕන විදිහට හදන්න බෑ. අම්ම කියන විදිහට හදන්න ඕන. හැබැයි අම්මලා දෙන්නට දානවා අපි හෙඩ්ෆෝන්ස් දෙකක්. ඕගොල්ලෝ අහන ප්‍රශ්න අම්මලට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒ කියන දේවල් හරියට අහගත්තොත් හදන්න පුළුවන්. අනිත් අම්මා කියන දේවල් හදාගෙන පටලගෙන මෙතන විකාරයක් කරගන්න එපා. මොකද දැන් අම්මලා ওই කෑම රස විඳිනවා. අම්මලට හෙට වැඩ එම ඇතිනේ නේද ඔය කාලා වැඩ කටයුතු කරගන්න ඕන. ඉතින් අම්මල දෙන්න සූදානම්. එහෙමනම් අපි වැඩේ පටන් ගමු.
හරි ඔන්න සියලු කටයුතු සූදානම් අම්මලා දෙන්න හෙඩ්ෆෝන්ස් දාලා ඉන්නේ දුවයි පුතයි කියන පරක්කුවෙන් වැඩේ පටන් ගන්න ලෑස්තිලා ඉන්නේ ගෙදරදී දැන් කෑම හදන පාට මේ ලෑස්තිලා ඉන්න විදියට හොඳයි තවත් පරක්කු කරන්න තෝ අපි වැඩේ පටන් ගමු 3 2 1 අම්මලා දෙන්න පටන් ගන්න කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය බර්ගර් පාන් බන් එකයි සීනි අවශ්‍ය බොහොම පිරිසුදුව පිළිවෙලට මේ වැඩේ සිද්ධ වෙන්න ඕන අංජුමාලා මේ ඔන්න දෙන්නටම කියන්නේ යෂ් අවශ්‍ය විදියට වතුර සපයලා තියෙනවා වතුර වර්ග වෙන්න පුළුවන් එළවලු වර්ග වෙන්න පුළුවන් හැමදේම හොදලා කරලා ගන්න ඕන මොකද අම්මලා දෙන්න බඩ අමාරු හදන්න බෑ ඔය කෑම කාලා බීලා ඒ වගේම අපි කුස්සිය බාරුණු කෙසේ ගැටි දෙකක් පිරිසුදුව පිළිවෙලට සීනි අවශ්‍ය ප්‍රමාණයට ලුණු අවශ්‍ය ප්‍රමාණයට වතුර අවශ්‍ය ප්‍රමාණයට තාම බඩු එකතු කරනවා විතර දික්පං කරන්න යනවා අංජුමල් මොනවද හදන්නේ හරි අම්මලා දෙන්නගේ හෙඩ්ෆෝන්ස් දෙකත් ගලවන්න පුළුවන් යෂ් අම්මගේ හෙඩ්ෆෝන් එකෙන් ගලවන්න ඔන්නෝම තමයි දෙන්න කෑම හදලා ඉවරයි දැන් ඉතින් අකමැත්තෙන් වුණත් අම්මලා දෙන්නට රස බලන්න සිද්ධ වෙනවා අපි මුලින්ම මං කැමති අංජුමාලාගේ අම්මගේ මූණ දිහා බලන්න හරි අක්මේ මම මේක බොන්න ඕනද කියලා මගේ මූණ දිහා බලන්න මම නෙමෙයි හැදුවේ ඉතින් ආදරණීය දූසඟිත්ත මේ බොම් අර ජීවිතයත් මන්නතද සත්නක් වගේ කෙනෙක් ගම්බෝ දැන් ඉතින් පිරිමි ළමයාගේ වැඩේ අපි අම්මා රසබල්ල කියන්න කොහොමද කියලා ලුණු ඇද්ද ගම්මිරිස් ඇද්ද ගොඩක් රසයි හරි නැතුව ඉතින් කවදාවත් අම්මා කියලා ඔය ගහන හැයි කියලා නැත්තටම රසයි හරි ඉතින් ඔන්නම තමයි මෙන්න මේ දෙන්නගේ දස්කම් විස්කම් අපිට දැක ගන්න ලැබුණේ බොහොම අමාරුවෙන් මේ කවදාවත් කුස්සියට යන්නේ නැති දෙන්නෙක් කුස්සියට යවලා කෑමකුයි බීමකුයි හැදෙව්වා ඉතින් දෙරණෙත් මම හිතන්නේ ඒකත් හොඳ අවස්ථාවක් දෙන්නටම ලබලා දීපු දැන් මේ දෙන්න මේ මෙහෙ දේවල් රස විඳිනකම් මේ හතර දෙනා අංජුමාලා අපි සින්දුවක් කියමුද හරි එහෙනම් ඔන්න අංජුමාලාගේ ලස්සන ගීතයක් රස විඳින්න අපි සූදානම් That.
අංජුමාලා මේ ගෙදරදිත් කෙසල් ගෙඩි කන්නේ හොදලද නෑ ඔයා හොදන්න කිව්වනේ හදිසියට මම කියන කියන කම කරන්න ඕනේ නෑ ඉතින් දන්න නෝ යන්න තියන්න දන්න ළමෙක් නම් ඉතින් ඕනේ නෑ ඒ පිරිසිදුකම මේ අම්මටනේ දෙන්න පරිම පිරිසිදුකම හදිහිර දන්නවනේ ඕ මේ කනේ රිංගලා මේ කනේ ගෙඩියට එන්නේ හොඳට දන්නවා මේ වගේ මේ ඔගොල්ලෝ ගෙදර ලයිට් නැද්ද ගෙදර කරන්ට් එක නැද්ද තියෙන එමට අයර ඉස්කෝලේ හෝම්වර්ක් කරන්න බැරි වුණාම අතපසු වුණාම ටීචර් කියන්නේ මේ අපේ ගෙදර ලයිට් නැන්නේ කියලා. ඒක අම්මගෙන් තමයි මම හිතන්නේ අහන්න ඕනේ. අපි කියමු කොයි සිදුවීම ගැන. කවුද කිව්වට? මට කිව්වා ඉස්කෝලේ ටීචර් කිව්වේ මට. ඔව් පොඩි කාලේ පහේ හයේ होंमवर्क මං කැමති යෂ්ගේ අම්මගෙන් උත්හන්න මේ වගේ දඟකාර වැඩ කොහොමද ඉස්කෝලේ වැඩ කොහොමද කරගත්තේ ගෙදර වැඩපළ වලට කොහොමද උදව් කරන්නේ කොහොමද යෂ්ගේ වැඩ කටයුතු වෙම පොඩි කාලේ නම් ටිකක් දඟයි නේද හැමදාම ක්‍රිකට් ගහන්න ඕනේ මියත් එක්ක හැමදාම හවසට ලකුණු 100 පනිනකන් ක්‍රිකට් ගහන්න ඕනේ අපි ලකුණු 100 වෙනකන් එයා තමයි මේ මාක් කරලා දෙන්නේ මෙතන 6යි මෙතන 4යි මෙතන 2යි එහෙම කියලා මාක් කරලා හැබැයි 100ට එහා යනකම්ම ගහන්න ඕනේ එයාට මම බැට් කරන්න මේ බෝල් කරන්න ඕනේ එයා බැට් කරන්න. ඒක මම නැත්තම් දැන් ඇතිද නැද්ද 100 හරිද එහෙම කියලා. ඔව් මම නැත්තම් තාත්තා අල්ල ගන්නවා. අර පවුලේ ඉන්න එක කොල්ලන්නේ නේ. ඉතින් ඉන්නත් මං හිතන්නේ අම්මා මොන වැරද්ද කළත් ගහන්නේ නැද්ද? ගහලම නැද්ද පුතාට? ගහලම නැහැ. ඒක තමයි ළමයි නලක් වෙලා තියෙන්නේ ඕන ගහන්න නැතුව ඉන්නේ කියම තමයි. ඒ කියන්නේ එහෙම දරුණුවට ගහන්නේ නැහැ. ඔව් මේ දැන් බොහොම දඟකාර දරුවෙක් කියලා කියවනේ යෂ් කියලා කියන්නේ. ඉතින් එහෙම මේ ටිකක් ගුටියක් දුන් නැති වුණාට දෙන්න තරමටම අම්මට තරහ ගියපු අවස්ථාවක් තියෙනවද සමහර විට මේ හොඳටම බැලලා අම්මට පස්සේ දුක හිතෙන්නත් පුළුවන් මේ ඇයි මං පුතාට මේ තරම් බැන්නේ කියලා මොකද කොච්චර වුණත් ඔය ගෑණ ළමයි හිටියට අම්මලා ආදරේ පුතාලටනේ ඒක අනිවාර්යයෙන්ම අම්මා මාත් එක්ක එකග වෙයි. ඉතින් එහෙම විශේෂ අවස්ථාවක් තිබෙනවද මොනවා හරි ලොකුම එහෙම විශේෂ එහෙම ලොකුවට බනින්න ගහන්න තරම් දෙයක් එයාගෙන් හුනේ නැහැ. සෙල්ලම් කරද්දි නම් ඉතින් මේ එයා දඟ වැඩ කරා. මොකද මේ දවසක් කොට්ටයක් ගැට ගහගෙන මෙයා මේ ෆයිට් කරා මෙහෙම බොක්සිං ගහනවා ලනුවකින් ඉල්ලගෙන. එහෙම කරද්දි ලනුවේ කකුල පැටලවිලා මෙයා වැටුණා. රිදි ලැඬුවා. ඔව් ඒ වෙලාවෙ නම් චුට්ටක් බැන්නා. චුට්ටයි බැන්නේ. ඉතින් කියන්නේ පුතාලට අම්මලා ආදරේ වැඩි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. අංජුමාලා මේක දෙන්නකෝ යාළුවට යෂ්ට මේක ඔයාට අම්මල දෙන්නලා යංකෝ මාත් එක්ක පොඩි ගමනක් දැන් දුවයි පුතයි ලස්සනට කුසියක් කරලා තියෙනවා මේ කෑමයි බීමයි හදලා මේ පොඩි වැඩක් තියෙනවා කරන්න ඔය දෙන්නට පුළුවන් ඕක ඇස් දෙකේ දාගන්න මේ පැත්ත බලන්න බෑ ඉතින් ඒ නිසා දෙන්න ෂුවර් නැති හින්දා තමයි ඕක දාන්නේ ඇස් වලට දැන් අම්මල දෙන්නට තියෙනවා මෙන්න අම්මගේ කෝප්පෙ මෙන්න අම්මගේ කෝප්පෙ මෙතන අවශ්‍ය කරන පිටි සීනි තේකොළ හොර වැඩ කරන්න බෑ ගෑන් ළමයි පිරිමි ළමයි පිටි සීනි තේකොළ ඔක්කොම දේවල් ටික තියෙනවා පිටි සීනි තේකොළ විතරක් නෙමෙයි නැවත ඒකට එකතු කරන්නේ අර හැමදාමත් වගේ එදා ඉඳන් අද වෙනකන් එකතු කරපු ආදරෙත් ඔය තේකට එකතු කළා රසම රස තේ දෙකක් හදන්න පුළුවන් විශේෂත්වයක් කරන්න ඕනේ නැහැ ගෙදරදී අර උදේට දෙන තේ එක වගේම රසම රස තේ එකක් හදන්න පුළුවන් මොන අවශ්‍ය දේවල් ටික ඔක්කොම තියෙනවා අම්මලා දෙන්න ඒ වැඩ කටයුතු කරන අතර වාරේ මේ හොරු දෙන්න ළඟින් මම ඉඳ ගන්නවා හොඳයි අංජුමාලා දැන් ගෙදරදී තේ එක ටිකක් පරක් වුණොත් කොහොමද අම්මගෙන් ඉල්ලන්නේ උදේට හම් වෙන තේ එක හැමදාම කි මම නැකිටලා ඒ කියන්නේ අම්මා මට කතා මම අම්මා තේක හදනකනොත් මම නිදි. ඔව් ඒක අනිවාර්ය වෙන්නේ නැහැ ඉතින් නේද? මේ තරම් වෙලා මේ කිව්ව දේවල් එක ඒක හැම නෝනක් තමයි පුදුමයි. ඔව් ඊට පස්සේ නිදි. අම්මා කතා කරලා කතා කරලා ඒත් මම කවදාවත් රස්නියෙන් තේකක් බොන්නේ නැහැ. ඒ ඉතින් නිමිල තමයි බොන්නේ නිදි වෙලාවට නැගිටින්නේ. ආ ගොඩක් වෙලාට නිමිල තමයි තේක බොන්නේ. දැන් ඒ කියන්නේ වැරදිලා හරි අම්මා තේක හදලා නැහැ උන්. එතකොට අම්මට කොහමද අම්මගෙන් තේක ඉල්ලන්නේ? ඒකට ඒ දවසට උදේට හවසට දෙකක් ඕනේ. ඒ කියන්නේ පරක් වුණ දවසට උදේට තෝරන්නේ. ඒ කියන්නේ මම නීතියක් අදාගෙන තියෙනවා.
दक्ष रंगन शिल्पी नातन शिल्पी किया අම්මගෙන් තේක එන්න පරක්කු වෙයි කොහමද තේක ඉල්ලන්නේ උදේට නම් තේක පරක්කු වෙන්නේ නැහැ ඉතින් හවසට සමහර ලාවට මම කොහේ හරි ගිහිල්ලා ආවම හදලා නැදුනොත් ඉතින් මම අම්මට කියන අම්ම තේ හදන්න අම්ම මොන වැඩේ දීමුත් අම්ම තේ හදන්න ඔය තරම් ආදරෙන් කියයි කියලා මන් නම් හිතන්නේ අම්මේ තේ හදන්න එහෙම නෙමෙයි ඇත්තටම දැන් රබේ අම්මේ කොතේ මම එහෙම අහන්නේ එච්චර පොඩි ඉතින් වොලියුම් එක තව පොඩ්ඩක් වැඩි කර ඕ අම්මා කුස්සියේ ඉන්නේ දැන් ඔයා ඉන්නේ කාමරේ ඉන්නේ කුස්සියේ කියලා අම්මලා කුස්සියට එහෙමවත් යනවද ඔව් යනවා හරි හොඳයි අම්මලා දෙන්නත් ඒ දෙක හදලා ඉවරයි මං හිතන්නේ නේ ඉවරද අංජුමාලාගේ අම්මේ හරි හොඳයි එහෙමනම් ඔය දෙන්න ඔහොම ඉන්න ඕනේ ඇස්සර්ලා බලන්න බෑ ඔර වැඩ කරන්න බෑ හරි අම්මලා දෙන්නට එහෙමනම් අතන ගිහලා ඉඳ ගන්න පුළුවන් අම්මලා දෙන්න අතන ගිහලා ඉඳ ගන්න එක තේ කට්ටියක් වැඩිපුර හදලා තිනු අනිත් තේ ටිකක් අඩුවෙන් හදලා තිනු रस बल ඒ ආදරේ මුසුණු ඒ අම්මගේ ආදරේ හඳුනා ගන්න තේක බලමු අංජු මම මොන හරි අඩුවල දෙන්න තියෙනවා බනින තියෙනවා අම්මට අර සීනි වැඩිපුර දාලා නැහැ නේ පිටි වැඩිපුර දාලා නැහැ මේක අපේ ඔව් ඔව් පොඩේ මේ මීට ෂේප් එක ලෑන දුවන් බෑ හරියට කියන්නේ මේකප් මේකප් මේක ඔයාගේ අම්මගේ හරියටම ෂුවර් ෂුවර් අයි 100% හරි බලමුද වැඩනොත් තනියම මන්දන්නේ හරි 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 යාන්තම් ගැල්ලා මෙන් පිරිමිලා මෙයා ඉඳ ගන්න පුළුවන් වැඩේ කොට දාගත්තා කොහමද ඒක කිව්වේ යෂ් මම පුරුදු ඉතින් හැමදාම මොනවා හරි හැමදාම මොන තේක තර්ජනය කරලා ඉල්ලගෙන තේක ඉතින් අඳුන ගන්න බැරුණොත් තමයි පුදුමේ හොඳයි ඔන්න විදිහට ළමයි දෙන්න ඒ වැඩේ කොට දාගත්තා අපි තවත් දේවල් කතා කරනවා මේ හතර දෙනාත් එක්ක පුංචි විරාමයක් අරගෙන හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් තමයි මමයි වැඩසටහනත් එක්කයි එකතුලා සිටින්නේ අංජුමාල මේක දෙන්නකෝ යෂ්ට මේක ඔයාට දෙන්නම අර ඉස්කෝලේ එක්සෑම් එකට යන්න මේ ගෙදරි ෆයිල් එකයි පෑන ඇදුනා වගේ තමයි පුංචි වැඩක් කරන්න තියනවා දෙන්නටම මේ දැන් අම්මට අපි හැමෝම ආදරේ අම්මට තියෙන ආදරේ කොච්චරද කියලා අහුවොත් අංජුමාල කොයි වගේ උත්තරයක්ද දෙන්නේ විශේෂයෙන්ම ඔයාගේ අම්ම ගැන කියන්න බොහෝ දේවල් සමහර විට මේ තරම් කාලයකට අම්මට කියලා නැතුව ඇති අම්මට ආදරය තමයි යෂ් අම්මගේ ගැන අපේ හිතේ ආදරයක් තියෙනවා ඒක නැහැ කියන්නේ නමුත් අපි අම්මගේ ළඟට වෙලා ආදරය ගැන කවදාවත් අම්මට කියන්නේ නැහැ නේ අපිට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අපේ වැඩ කටයුතුත් එක්ක අපි බොහොම කාර්යබහුලයි අම්මා දන්නවා ඇති අපි ආදරේ කියලා. ඒ වගේ දෙයක් නේ අපේ හිතේ තියෙන්නේ. හැබැයි අද දවසේ ටීවී දෙන නාලිකාව තුලින් අම්මයි මමයි වැස්සටහන් තුලින් ඔන්න දෙන්නටම බොහොම හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. අම්මා ගැන කියාගන්න බැරි වුණු හිතේ හිර වෙලා තිබුණු බොහොමයක් දේවල් ඇති. ඒ ආදරේ ගැන වචනෙම වලට පෙන්නන්න පුළුවන්. ලියන්න පුළුවන්. ලියලා අම්මා ළඟම ඉන්නවා අම්මට ඇහෙන්න කියන්න පුළුවන්. අපි වැඩේ පටන් ගමු. ඒ අතර වාරේ මම සූදානම් අංජුමාලාගේ අම්මත් එක්ක කතා කරන්න මේ අද දවස් වෙනකොට අංජුමාලා ගැන මොන වගේ දෙයක්ද අම්මගේ හිතේ තියෙන්නේ? දැන් විශේෂයෙන්ම ඉපදෙනකොට බලාපොරොත්තු වෙන පිරිමි දරුවෙක්. නමුත් අංජුමාලා ගැහණු දරුවෙක්.
ගැහන දරුවෙක් විදිහට මං හිතන්නේ ඒ වයසේ සම වයසේ තවත් දරුවෙක්ට යන්නට බැරි වුණු තරම් බොහොම දිගු ගමනක් මේ වෙනකොට මේ පුංචි වයසට අංජුමාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වාසනාවන්ත දරුවා ගැන ඔබට මොකද හිතෙන්නේ? ඉපදෙනකොට පුතෙක් නෙවෙයි හින්දා චුටි දුකක් තිබුණාට පස්සේ ඉතින් බබා ටික ටික ලොකු වෙනවනේ. ලොකු වුණාට පස්සේ අවුරුදු 10ක් 9ක් වෙනකොට තමයි දුවගේ ඩාන්සින් කියන්නේ නැටුම් වලට මේ ටිකක් හැකියාවක් හඳුරගatti මම. ඊට පස්සේ අවුරුදු 10න් වගේ තමයි මම ඩාන්සින් ක්ලාස් එකට දැම්මේ. ඊට පස්සේ मैं पड़ी लमाइंगे क्लासेस वाले नहीं डांस करे टीचर मैं आगे दक्षता मैं अंदर लोक आते तमाइ थिंक मैं डांसिंग वोट दमे पास तमाइ धीरे नालिका भी लिटिल स्टार अटसरा तिबुना तिबुना इट पास मैं एक तमाइ दो इसम अप्लीकेशन दावो मे एक तमाइ दम इसम इट पास और तमाइ दम इकट दोलह विनकोट या जनप्रियम तरूना हेमदामत्म बलापुर हेमदामत्म अम्मा के हिते अभिप्राय तमंगे धर्व दवसी दवस मोहती मोहत हेम तपरे इन वट वा एक अदरी इस थिंग अम्मा के एकम प्रार्थना अम्मा के धर्वे बिहून दवसी ओन वेड महल पत्ला लोक धर्व अन बड़ पत्ला तरण पत्ना तम के मे बलापुर එවුනට අයිබේටමයි මේ ශේෂ්ත්‍රයට එකතු වුනේ. එයාගේ වැඩ කටයුතු සේරම යා ක්‍රමානුකූලව කරගත්තා. පාසල් වැඩ කටයුතුත් හැම අවස්ථාවෙදීම යා දක්ෂ ලෙස මේ නිමා කරගත්තා. මොකද හැම කඩයිමක්ම ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔක්කොම යා හොඳට පාස් කරගත්තා. හැබැයි කිසි කෙනෙක්ගේ උදව්වක් මුකුත් එයා බලාපොරොත්තු නැතුව එයා තනියම තමයි ඒ ගමන ගියේ. टिकाक पाडंग वडवलट टिकाक अधिमाधिक रहा एवनाट आपे बलकिरी में या कर एने तू हिटी ने एम इंदला या विथिंग अदमे ताती इनके एक गेन मत हरी सातुटु मगे ने देव आपकला देनना ताता गुडाक सातुटु इन में देंग में मगे लसन नालु पुतेक मत इनना गेल मंग आडंबर वेनो ඔව් ඉතින් අම්මා කෙනෙක්ට මීට වඩා සතුටක් තවත් කොයින්ද මේ තරම් දක්ෂ දරුවන් පුංචි වයසේදීම ඔවුන්ට ජීවිතේ ජය ගන්න අවස්ථාව ලැබුණ පුංචි වයසේදීම මුළු ලංකාවම හඳුනන දරුවන් බවට පත් වෙන්නට අවස්ථාව ලැබුණා ඉතින් ඒ ගැන තමයි අපි මේ කතා කරන්නේ ඒ ගැන තව බොහොමයක් දේවල් කියනවා අපි අංජුමාල ඉවරයිද ලියලා ඔන්න එහෙමනම් දැන් අවස්ථාව මේ තරම් කාලයක් හිතේ හිර කරගෙන හිටපු සමහර විට ජීවිත කාලෙදිම මං හිතන්නේ අම්මට කියන්න අවස්ථාවක් ලැබුණා කියලා මේ වගේ දෙයක් අපි කියමුද අම්මේ මං වාට පොඩි කාලේ ඉඳන් දැනවත් හෝ නැදනත් ගොඩක් වැඩි කරලා තියෙනවා अद मन जीवित कोतने के हरी सार्थक वेदा इन्ना कोतने के हरी मंगने खता करना हम खता करना यह हम देख में शक्ति उन्हें එවගේම තමයි අංජුමාලිකේට පොඩි කාලේ මං ඉපදෙනකොට නම දෙමෙත් අම්මා එතකොට අද මේ වෙනකොට මං අද මෙතන ඉන්නෙත් හැමෝම අංජුමාලිකේ නම දන්නෙත් ඒ අම්මා අම්මා නිසා මේ පුංචි කාලේ දාපු නම අද මේ වෙනකොට මං ප්‍රසිද්ධ
මංජුමාලිකේ නම් මම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ හැම දෙයකටම මගේ ශක්තිය උනේ, මගේ හැවණැල්ල උනේ මගේ අම්මා. හොඳයි. කතා කරන්න ගොඩක් දේවල් තිබුණාට මට හිතුණා යෂ් කේනුත් ඒ දේම විමසන්න යෂ්. හිතේ හිර කරගෙන බොහෝ දේවල් තිබෙන්න ඇති. බොහෝ විට මේ පිරිමි ළමයි ආදරේ ප්‍රකාශ කරන බොහොම අඩුයිනේ. දැන් හිතේ තියාගෙන හිටියට මේ ආදරේ අම්මට කියන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. අම්මේ මං ආදරේ කියලා කියන අවස්ථාවත් බොහොම අඩු ඇති. ඒ නිසාම ඔන්න යෂ් ඔබට බොහොම හොඳ බොහොම විශේෂ අවස්ථාවක් දෙරණින් හිමි කරලා දුන්නා. අම්මයි මම වැඩසටහන තුලින් අම්මා දිහා බලාගෙන මේ තරම් කල් හිතේ හිර කරගෙන හිටපු අම්මා ගැන හිතේ පුරෝගෙන හිටපු ඒ ආදරේ ප්‍රකාශ කරන්න ඔන්න බොහොම හොඳ අවස්ථාවක්. අම්මා දිහා බලාගෙන ඔය ලියපු දේවල් හිතේ ලියාගෙන ඉන්න දේවල් කියන්න පුළුවන්. මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම කෙනා තමයි මගේ අම්මා. අම්මගේ මට තියෙන ආදරේ අනන්තයි. ඒ වගේ අප්‍රමාණයි. මමත් එහෙමයි අම්මට. මං අද මේ තැන ඉන්නේ මගේ අම්මා නිසා. මගේ අතින් සුළු හරි වැරද්දක් වෙලා තියෙනවා නම් මම ඒකට අද සමාව ඉල්ලනවා. මම ප්‍රාර්ථනා කරන්නේ අම්මා මගේ අවශ්‍යතා අරගෙන මට වඩා ජීවත් වෙන්න කියලා. අපි අම්මාව වැළඳ ගනිමුද? තමන්ගේ දරුවා ගැන මෙහෙම නිහතමානී ආඩම්බරයක් අම්මා කෙනෙක්ගේ හිතේ ගොඩනගා ගන්න පුළුවන් නම් ඊටත් වඩා සතුටක් මං හිතන්නේ මේ මිහිතලේ අම්මා කෙනෙක්ට තවත් තියේ කියලා. අපි තවත් කතා කරමු පුංචි විරාමයක් අරගෙන. හොඳයි. ඉතින් අම්මයි මමයි වැඩසටහනේ අවසාන විරාමයත් ඔන්න අපි ගත්තා. ටිකෙන් ටික අපේ අවසානයට තමයි අපි පැමිණ සිටින්නේ. අංජුමාලා, අම්මත් එක්ක අද වැඩසටහනට ආවා. අම්මා ගැන මං හිතන්නේ වගේම ඔයා ගැනත් බොහොමයක් දේවල් අපි කතා බහ කළා. අද අපේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ? වගේ මේ ඒ කියන්නේ මම දෙරණට කලින් මෙහෙම වැඩසටහන වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම පුංචි කාලේ අම්මා කිව්වා වගේ ඩාන්සින් වලදී අපිට වැඩසටහන වලට කතා කරලා දෙන අපි ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ වැඩසටහන් වලදී අපි කතා කරේ එක්කෝ ඔන්න SMS එකක් ඉල්ලන්න අපි ඇවිල්ලා තියෙනවා. අම්මත් එක්ක ඇවිල්ලා කතා කරනවා මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි ඒකට තෑන්ක් කරනවා. තෑන්ක් කරාට පස්සේ ආයෙත් ඔන්න දවසක ඇවිල්ලා අපි අපේ මොනා හරි තවත් ටැලන්ට් එකක් පෙන්නලා ඔන්න ආයෙ යනවා. ඒත් මෙතන ඇවිල්ලා හරි සංවේදී අමුතුම තැනක් මේ වැඩසටහන. මේ පරිසරය හැමදේම හරි වෙනස්. මොකද අම්මත් එක්ක කතා කරන්න, අම්මත් එක්ක ඕපන් කතා කරන්න, එයාගේ ආදරය ගැන කතා කරන්න, ඒ හැමදේටම මෙතන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි අර කිව්වත් වගේ අර අපි මෙතන අර කෑම හදන දේවල් ඒකත් අපේ ජීවිතේට අත්දැකීමක් ඇත්තටම. ඉතින් ඒවත් එක්ක බලද්දී දෙරණට ස්තුතිවන්ත වෙනවා මම ඉස්සෙල්ල වගේම. ඉතින් හැමදාම අපිට හැම විශේෂ අවස්ථාවකදීම හැම වැඩසටහනකටම වගේ හැම විශේෂ දෙයකදීම අපිට කතා කරනවා. අපිට හැම පැත්තකින්ම අදහස් දක්වන්න, අපේ අම්මලත් එක්ක ඇවිල්ලා කතා කරන්න, ඒගොල්ලන්ගේ ආදරය, දරුවන්ගේ ආදරය, ඒ වගේම අපේ අනිත් පැත්තේ අධ්‍යාපනික පැත්තෙන් දෙයක් කතා කරන්න, අපි මොනවාද තව ඉස්සරහට කරන්නේ. ඉතින් ඒ හැම දෙයකටම මේ වැඩසටහනට අපිට ආරාධනා කරාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දරන්ටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි යෂ්, ඔබට මොකද හිතෙන්නේ? අම්මයි මමයි අද දවසේ ඔන්න අද අම්මත් එක්ක වැඩසටහනට එකතු වුණා. මේ අත්දැකීම ගැන මොකද හිතෙන්නේ? හොඳයි. ඇත්තනම يعني මගේ ජීවිතේ පළවෙනිතාවට තමයි අම්මත් එක්ක මේ වගේ පැයක් කාලයක් ගත කළේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම දැනට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන හින්දානේ අපි මෙහෙම එන්නේ. අපිට ආරාධනා ලැබෙන්නේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා දෙන ටීම් එකට මේ මට ආරාධනා කරාට. හොඳයි යෂ්, ඔබටත් ඔබේ අම්මටත් ඒ වගේම ඔබටත් අංජුමාලා අම්මටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. දෙදෙනාගේම අනාගතයේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු, ඒ වගේම අනිකුත් කලා කටයුතු දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දෙරණින් හැමදාමත්ම ඔයගොල්ලන්ට ආශිර්වාද කරනවා. ඉතින් එහෙම කියන ගමන් තවත් දවසක එකතු වෙලා අපි මේ වගේම මේ අත්දැකීම් මෙදා හදාගමු. ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණා. විශේෂයෙන්ම අපිට මේ වැඩසටහන තව තවත් ලස්සන කරන්න, සුන්දර කරන්න සංගීතයෙන් අපිට සහයෝගය දක්වුවා. ලක්ෂාන්ත කුරේ ගිටාර් වාදනයෙන්, ඒ වගේම ලලින්ද හපුගොඩ
ඊළඟට කීබෝඩ් වාදනයෙන් ඒ වගේම කාබන් වාදනයෙන් සාදේශ ප්‍රනාන්දු තුන්දෙනාටම ගොඩක් ස්තුතියි. හැමදාමත් මම මේ වැසටහන ගොඩක් ලස්සන කරන්න සුන්දර කරන්න මේ තුන්දෙනා එකතුලා බොහොම විශාල මෙහෙයක් ඉටු කරනවා. ඉතින් ඒ වගේම අපි හිස් අතින් යවන්නේ නැහැ. බොහොම ස්තුතිවන්ත වෙනවා අම්මටත් පුතාටත් බොහොම පුංචි තිලිනයක් අපි ලබා දෙනවා. ඒ වගේම මේ අම්මටයි දුවටයිත් ඔන්න රැඩ්නා වෙතින් මම වටිනා තිරිනයක් හිමි වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි අද දවසේ අම්මයි මමයි වැස් සටහන හමාර කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් තවත් දවසක මේ වගේම තවත් බොහොම අත්දැකීම් රසක් එක තවත් අම්මලත් එක්ක තවත් දුවලත් එක්ක තවත් පුතාලත් එක්ක ඔවුන්ගේ ආදරය පිළිබඳව කතා කරන්න අපි සූදානම්. එහෙමනම් ඒ වගේම අවසාන වශයෙන් අපි සූදානම් යෂ්ගේ සින්දුවක් ඔබට තිළින කරන්න ගිහින් එන්න සුබ සතියක්. තුල් හිතේ හිත පතුලෙම පරිසමින් හංගා දුරුළු සුවේ සියු මැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා වචන රහිත දිගම පේන ගිය කනේ රන්දා දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා ඇති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා ගවා පුවා හැදුවේ අම්මා ආත්මයම හැදුවේ අම්මා